සුබ උදෑසනක්. අදත් කල්වරි සභා පවුලේ ඔන්ලයින් දේව මෙහෙට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ හැම කෙනෙක්වම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අනුග්‍රහයෙන් පූර්ණ වසරක් අත්දකින්නට යනවා. දෙවියන් වහන්සේ දැනටමත් අපිට දී තිබෙන මහත් වූ අනුග්‍රහය මහත් ලෙස විශාල ලෙස අත්දකින්නා වූ අනර්ග වසරක් දෙවියන් වහන්සේ අපිට දීලා තිබෙනවා. අපි ආශිර්වාදමත් ගමනකට සබාවක් හැටියට අපි ගමන් කරමින් සිටිනවා. ඉතින් මේ උදෑසන අපි ස්වාමින් වහන්සේට මේ මෙහෙය පාර කරමින් අපි යාඥා කරන්නට යනවා. ඔබ සිටින තැන්වල අපි දෙවියන් වහන්සේට නමස්කාර කරන පිණිස, උන්වහන්සේගේ වචනේ අසන පිණිස සූදානම්ව මේ කාලේ අපි සමිඳුන්ගේ දෑත්වලට බාර කරමින් අපි යාඥා කර සිටිමු. අපට බොහෝසේ ප්‍රේම කරන දයාවෙන් කරුණාවෙන් පූර්ණ බලවත් දෙවි පියාණනි, ඔබ වහන්සේට සුතිවන්ත වෙනවා මේ අනර්ග දවස ගැන. දෙවි පියාණනි, ස්වාමින් වහන්ස මේ මෙහෙය අපි ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. පටන් ගැන්මේ සිට අන්තිමේ දක්වා ඔබ වහන්සේ ස්වාමිනී ක්‍රියා කරමින්, ඒ නමස්කාරයේ මැද ස්වාමිනී ඔබ වහන්සේ වැඩවසමින්, ඔබ වහන්සේගේ වචනය මත අපේ ඇදහිල්ල ස්වාමිනී ඉදිරියට ගෙන යමින් ශක්තිමත් කරමින් අද දවසේ මේ මෙහෙයට ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව අපි ඔබගේ හස්තයට සියලු දේ බාර කරනවා. අපගේම ගැලවුම්කාරෝ යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ප්‍රශංසාවට නැගුණා, බෙව් මැදුනේ මම
අපි ඉතාමත් අනර්ග නමස්කාර කාලයක් ගත කරා. දැන් අපි දෙවියන් වහන්සේගේ වචනය අසන්නට යනවා. මේ උදෑසනත් අපගේ ප්‍රධාන පූජකතුමා ආචාර්ය දේවගැති ලොහාන් බිබිලේ සූදානමින් සිටිනවා අපිට දෙවියන් වහන්සේගේ වචනය ගෙන එන්නට. දෙවියන් වහන්සේ අපිට පෙන්වා දුන්නා, අපිට කිව්වා මේ අනුග්‍රහයෙන් පූර්ණ වසරක් කියලා. ඉතින් උන්වහන්සේ මේ උදෑසනත් ඒ අනුග්‍රහය අපි අත්දකින්නේ කොහොමද, ඒ අනුග්‍රහය තුල අපි ගමන් කරන්නේ කොහොමද කියන්නට දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දාසිය තුලින් අපිට කතා කරන්නට යනවා. අපි දෙවියන් වහන්සේගේ වචනය අසන්නට යොමු වෙමු. එබ්‍රෝ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද දෙක. මේසා විශාල සාක්ෂිකාර සේනාවකින් අප වට සිටි සිටින නිසා සියලු අවහිරද පහසුවෙන් අප වෙලා ගන්නා පාපෙන්ද ඉවතලා ඇදහිල්ලේ කතෘවරණයන්ද එහි පරිපූර්කයන්ද වන යේසුස් වහන්සේ දෙසම නෙත් යොමා අපට දිවීමට ඇති ධාවනය නොපසුබට වීරයෙන් දුවමු. මෙතරම් ඉමහත් සාක්ෂිකරුවන් සමූහයක් අප වට කොට සිටින නිසැබවින්
සෑම බරක් ආපාසුවෙන් අප පටලවා ගන්නා පාපය පසු කළා. අප ඉදිරියේ සලසා ඇති තරංග දියුමු. ඇදහිලේ කතුරුරැන්ද එහි පරිපූර්ණයන්ද වන යේසුස් වහන්සේ දෙසම නැතිවම අපට දිවීමට ඇති ධාවනය නොපසුබට වීරයෙන් දුවමු. හැරිලා කියන්න ඔබගේ සහෝදරයාට ඔබගේ ධාවනය නොපසුබට වීරයෙන් දුවන්න. හැරිලා කියන්න 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 හැරිලා කියන්න ඔබගේ ධාවනය නොපසුබට වීරයෙන් දුවන්න කියලා කියන්න. දිරිමත් කරන්න කෙනෙක්ව දිරිමත් කරන්න, බය වෙන්න එපා. හරිද? අයියෝ මම ඔබ ළඟ පාස් කෙනෙක් ඉන්නවා නම් කමක් නැහැ, බය වෙන්න එපා කියන්න. අත දිලා කියන්න. ජය ගන්න දුවන්න කියන්න. එහෙම කියන්න, හැරිලා කියන්න පොඩ්ඩක්. කමක් ජය ගන්න දුවන්න, නිකන් දුවන්න ඕනේ නැහනේ. නොපසුබට වීරයෙන් දුවන්න. හලෙලූයා. හලෙලූයා. සුබෝදයක් සබාව ඔබගේ අසුන් ගන්න පුළුවන්. මගේ දේශනාවේ තේමාව නම් ඔබගේ තරඟය හොඳින් ධාවනය කර ජයග්‍රහණය කරගන්න. ඔබේ තරඟය හොඳින් ධාවනය කර ජයග්‍රහණය කරන්න. දෙවියන් වහන්සේ අපට පොරොන්දුවක් දීලා තියෙනවා මේ වසරේ අනුග්‍රහය වසරක් වෙන්න යනවා කියලා. ඒ තේමාවේ මූලික පදය තමයි දෙවියන් වහන්සේව අඳුරන්නෝ අඳුනන සෙනඟ බලවත් වී සමතකම් කරයි කියලා. දෙවියන් වහන්සේ දැනගෙන අඳුරන සෙනඟ ඔවුන් බලවත් වී ඔවුන් බලවත් ක්‍රියා කරයි කියලා. ඒ තුලින් දෙවියන් වහන්සේගේ අසීමිත අනුග්‍රහය අත්දකින්න යනවා සබාට. හලෙලූයා. ඔබගේ දෑත් වලින් උන්වහන්සේ ප්‍රශංසා කරන්න. හලෙලූයා. ඔව්, උන්වහන්සේ මහතාත් ප්‍රශංසා කරන්න. මේ අනුග්‍රහය වසර ඔබටත් ඔබගේ පවුලටත් අපේ සබාටත් ඒ අනුග්‍රහය අපි අත්දැකනක්. ඒ අනුග්‍රහය අප තුලින් දේශයටත් ගලා යයි. නමුත් ඒ පදේ, ඒ මූලික පදය දානියල 11:32, ඒකේ මූලිය තමයි තියෙන්නේ දෙවියන් වහන්සේව හඳුනා ගැනීම. දෙවියන් වහන්සේව හඳුරන්නේ නැත්නම් දෙවියන් වහන්සේ තුල බලවත් වෙන්න බෑ. දෙවියන් වහන්සේ තුල බලවත් වෙන්නේ නැත්නම් දෙවියන් වහන්සේ වෙනුවෙන් බලවත් ක්‍රියා කරන්න බෑ. ඒ නිසා තමයි ගිය සතියේ අපි නිරාර යාඥා සතියක අපි ගත්ත දෙවියන් වහන්සේට ලං වෙන්න. ගෙයිරද මම කිව්වා අපි දෙවියන් වහන්සේව අඳුරනවා නම් අපි තේරුම් ගන්න ඕන ඒකේ අර්ථය කුමක්ද. ඒ කියන්නේ අපි දෙවියන් වහන්සේගේ චරිත ගුණාංග අපි අත්දැකලා තියෙන අපේ ජීවිතයේ. උන්වහන්සේගේ මාර්ග, උන්වහන්සේගේ හැටි, උන්වහන්සේගේ වචනය, උන්වහන්සේගේ පොරොන්දු, ඒ කාරණා අපේ ජීවිත තුළ දිනපතාම මොහොතෙන් මොහොත ක්‍රියාත්මක වෙනවා. අපි අත්දැකලා තිබෙනවා. අපි දෙවියන් වහන්සේ ගැන දන්නේ නැහැ කියන විතරක් නෙමෙයි, දෙවියන් වහන්සේ කියන දන්නවා, දෙවියන් වහන්සේ ගැන දන්නවා. අපි සන්ඩේ ස්කූල් ගිහලා උන්වහන්සේ ගැන ඉගෙනගෙන තිබෙනවා. ඒක නෙමෙයි මම කියන, අපි දෙවියන් වහන්සේව අත්දැකලා තියෙනවා. මොන දේ වුණත් දෙවියන් වහන්සේව හඳුනා ගන්න. ඒ තමයි ඔබගේ ජීවිතයේ මුල් පරමාර්ථය, දෙවියන් වහන්සේව හඳුනා ගැනීම. උන්වහන්සේගේ චරිතය, උන්වහන්සේගේ හැටි, උන්වහන්සේගේ මාර්ග, උන්වහන්සේගේ ක්‍රියා, උන්වහන්සේගේ වචන, උන්වහන්සේගේ පොරොන්දු, ඒව අත්දකින්න ඕන දවසෙන් දවස. උන්වහන්සේත් එක්ක කතා කරන්න ඕන. සමහරට අපි එන ආගම් පසුබිම්වල අපි හිතනවා අපට මැදහත් කාර්යයක් සිටින්න ඕන කියලා උන්වහන්සේත් එක්ක කතා කරන්න. නමුත් ඒ මැදහත් කාර්යය තමයි යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ තුල අපේ පිරන් වහන්සේත් එක්ක ඕනම වෙලාවට ඇක්සස් එකක් තියෙනවා. කතා කරන්න පුළුවන්. හැම විටම කතා කරනකොට පටන් ගන්න ඕනේ ආගමික වාක්‍ය පහක් හයක් එක්ක. කතා කරන්න පුළුවන් තාත්තේ, පියාණෙනේ, මට මේ දේ, ඒව තමයි කතා කරන්න ඕනේ. ඔබගේ නමට චමින්ද වාස් වගේ නම් 11ක් 12ක් ඇති. ඔබ රටේ මහත් එක් නම් ඒ සාමාන්‍යයෙන් සාමාන්‍ය ජනතාව ඇවිලා ඒ වචන ඒ නම් 11ම පාවිච්චි කරයි ඔබට කතා කරන්න පෙර. නමුත් ඔබගේ දරුවනේම කතා කරන්නේ. ඔබගේ පළාත් පාලතුමාට කතා කරනකොට එයාට පාස්ත කියයි. නමුත් ඔබගේ දරුවා ඔයාට පාස්ත කියන්නේ නැහැ නේ. මගේ දරුවා නම් මට පාස්ත කියන්නේ නැහැ. මගේ හැම දරුවෙක්ට වෙන නම් තියෙනවා මටම කතා කරන්න. එකෙක් ඩඩා කියයි, අනිත් එක තාත්ති කියයි.
ඒ නම් පාවිච්චි කරගෙන තමයි කතා කරන්නේ. දෙවියන් වහන්සේත් එක්ක අපි එහෙම කතා කරලා අපි ඒ වගේම කතා කරන්න ඕන. මම උදේ නැගිටිනකොට මම ආයිමත් සර්බලධාරී දෙවියන් වහන්සේ ආසත් පොළවත් ඒව අපි ඔක්කොම දන්නවා. දෙවියන් වහන්සේ දන්නවා, මමත් දන්නවා. මම උදේ නැගිටලා මගේ සාලේ මගේ සෝෆා එකේ මම වාඩි වෙනකොට මගේ පළවෙනි වචන තමයි good morning papa, සුබ උදෑසනක් තාත්තේ. ඒක තමයි සම්බන්ධකමක් කියන්නේ. වෙන දේවල් ඕනේ නැහැ. මම එහෙම කියනකොට මගේ තාත්තා මාව වඳුරනවා. මම මගේ තාත්තා වඳුරනවා. නිදා ගන්නකොට මම අවසන් කරපු කතාව ආයිමත් පටන් ගන්නවා. ඒක තමයි සම්බන්ධකමක් කියන්නේ. ඒ වගේ මිනිස්සුයන් බලවත් වෙනවා. මොන කුණාටුවක් ආවත් බලවත් වෙනවා. කුණාටුවේ ජවය පාවිච්චි කරගෙන ඔවුන් තවත් බලවත් වෙනවා. ඒ වගේ මිනිස්සුයන් තමයි බලවත් ක්‍රියා කරන්න යනවා. මම මේ උදෑසන මම ඔබගේ දෙවියන් වහන්සේ ඔබට ලෑසි කළ තියෙන මේ වසරට ලෑසි කළ තියෙන හැම දෙයක්ම ඔබ අත්දකින්න පිණිස මම ඔබට යම්කිසි කාරණා දෙකක් ගැන මම පොඩි අවවාදයක් දෙන්න ඕන ඔබට. ඒ නිසා තමයි මම හෙබ්‍රේ 12:1-2 මම ඒ පද දෙකෙන් තමයි මම ඔබට දේශනා කරන්න යන්නේ. මගේ දේශනාවේ තේමාව තමයි ඔබගේ තරඟය හොඳින් ධාවනය කර ජයග්‍රහණය ගන්න. නිකං දුවන්න එපා. කවුරුත් රේස් තරඟයක් දුවනවා නම් මම රේස් දිව්වා මගේ තරුණ කාලේ, දැන් දුවන්න බෑ. හයිද? නමුත් මගේ පාසල වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ වෙනේ මම රේස් දිව්වා. කවුරුත් නිකන් ආසාවට ඇවිල්ලා නිකන් වෙන දෙයක් නැති නිසා නෙමෙයි ඇවිල්ලා රේස් දුවන්නේ. රේස් දුවනකට දිනන්න ඕන. කවුරුත් මේ රේස් එකට ගිහිල්ලා ස්ටාර්ට් එකට ගිහිල්ලා හිතේ කියන්නේ නැහැ මම අද දුවන්න යන්නේ අන්තිමයා වෙන්න. කවුරුත් ඒ වගේ මොඩ දෙයක් කියන්නේ නැහැ. හැමෝම දුවන්නේ දිනන්නනේ. නෑ, අද නම් මම අනිත් පස්සෙනට මම දෙනවා ඉස්සරහට යන්න. මම විනාඩි මම තප්පර දෙකක් තියලා ඊට පස්සේ මම නිකන් පොඩි ජොග් එකක් කරන්නම්. කවුරුත් එහෙම කරන්නේ නෑ. තරඟෙට යනකොට සූදානම් වෙනවා, ප්‍රැක්ටිස් කරනවා. ඊට පස්සේ ඒ පෙර දවස දුවන්නෙම නෑ. තමාගේ ජීවය ගොඩනගනවා. ඊට පස්සේ ඒ තරඟෙට යනකොට යන්නේ දිනන්න. ඉලක්කයක් ගන්න. මෙඩල් එකක් ගන්න. රන් පදක්කම ලැබුණ නැත්තම් පොඩ්ඩක් අවුල්. රිදී එක ලැබෙන නිසා කමක් නැහැ. දුවන්නේ දිනන්න. දැන් බයිබලයේ කියනවා අපේ කිතුණු ජීවිතයත් ඇදහිල්ලේ තරඟයක්. අපි ජීවත් වෙන්න ඕනේ ඒ වගේම දුවන්න ඕනේ දිනන්න. ජීවත් වෙන්නත් ඕනේ දිනන්න. අන්තිමයට නිකන් නූලෙන් ස්වර්ගයට යන එක විතරක් නෙමෙයි. නූලෙන් ස්වර්ගයට ගිහිලා නූලෙන් තමයි ජීවත් වෙන්න ඕනේ ස්වර්ගේ නම්. නෑ, දුවන්නේ දිනන්න. එනිසා තමයි මේ කියනවා මෙතරම් ඉමහත් සාක්ෂිකරුවන් සමූහයක් අපවට කොට සිටින බැවින් හැම බරක් හා පාසුවෙන් අපව පටලවා ගන්න පාපය අයින් කරගෙන ඔබගේ ඇස් යේසුස් වහන්සේ දිහා දික් කරගෙන ඒ සිත් ඒ net යොමාගෙන දුවන්න. දුවන්න දිනන්න. සෙකන්ඩ් ඇවිලා මදි, තර්ඩ් ඇවිලා මදි, හතරවෙනි ස්ථානේ ලැබිලා මදි, දිනන් යන් දුවන්න ඕනේ දිනන්න. දෙවෙනි ආවට කමක් නැහැ ඊට පස්සේ. නමුත් ඔබගේ උපරිම කරන්න ඕන දිනන්න. බයිබලේ නිතරම කියන අපේ ජීවිත ඇදහිල්ලේ තරඟයක්. පාවතුමා කතා කරන දෙවනි තිමෝති 4 පරිච්ඡේදයේ 7 පදේ පාවතුමා කියන මම යහපත් සටනෙහි සටන් කෙලිමි. මම දිවීම අවසන් කෙලිමි. මම ඇදහිල්ලේ රක්ෂා කෙලිමි. පාවතුමාගේ අන්තිම වචන. පාවතුමාගේ ආත්මික පුතාට කියනවා මම සටන් කෙරුව. මම දිව්වා, හරියට දිව්වා. ඇදහිල්ල මම ආරක්ෂා කෙරුවා. පාවුල් නිතරම කතා කරේ කිතුණු ජීවිතය කියන්නේ තරඟයක්. ගලාති සභාව ඒ ඇදලිවන්තයන් සමහරට ඔවුන්ගේ අර වැරදි ධර්ම නිසා ඔවුන් දෙවන් වාසිකෙන් ඈත් වෙන්න පටන් ගත්තා. ඔවුන්ගේ ඇදහිල්ල නැති කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී පාවුල්තුමා ඔවුන්ට කතා කරනවා ගලාති 5:7 කියනවා ඔබ හොඳින් දිව්වනේ. ඔබ සිටියේ හොඳින් දුවමිනි.
සත්‍යයට කීකරු වීමට ඔබට බාධා කළේ කවුද? ඔබ හොඳට දුවගෙන හිටියා, හොඳ තරඟයක් හොඳට රේස් කරගෙන හිටියා, මොකද උනේ? කවුද බාධා කුණේ? කවුද ඉස්සරහට ආවේ? පාවතුමා ගේන අදහස තමයි, මට මතකයි එක දවසක් මම දුවනකොට මගේ මේ පැත්තේ තියෙන ලේන් එකේ එයාට මේ එක පාටම කැක්කුමක් ආවා. එයාගේ මේ හැම්ස්ට්‍රිං එක තුවාල වුණා. එයා මගේ පැත්තෙන් මගේ පැත්තට වැටුණා. මම ඒක දැක්කේ නෑ. එයා වැටුණ හින්දා මමත් වැටුණා. දෙන්නම තරඟෙන් ඉවත් වුණා. ඒ වගේ අදහසක් තමයි පෞතුමා කියන්නේ. ඔබ හොඳින් දුවගෙන හිටියා, සත්‍යයට කීකරු වෙලා හිටියා. ඒකට බාධා කුණේ මොකද්ද? ඇයි ඕගලන් ඒ තරඟෙන් ඈත් වුණේ? පළවෙනි කොරින්ති 9 පරිච්ඡේද 27-27 තරඟ දිවීමකදී සැවොම තරඟ වඳින නමුත් තියාගය ලබන්නේ එක්කෙනෙකු පමණක් බව ඔබ දන්නේ නැද්ද? එබැවින් එය අත්කර ගැනීමට දුවන්න. එබැවින් මා අරමුණක් නැතිව දුවන්නේ නැහැ. අන් අයට දේශනා කලෙන් පසු තියාගයට නොසුදුසුක නොවන පිණිස මම මාගේ ශරීරය හික්මවා ගනිමින් එය දමනය කර ගනිමි. මම දේශනා කරනවා සෙනගට. මම කියනවා දුවන්න දුවන්න, අපි දිරිමත් කරන දුවන්න දුවන්න. පවුතුමා කියනවා ඒව ඔක්කොම කරලා රේස් එක කොහොමද දුවන්න ඕනේ? මොන වගේ රේස් එකක්ද? කොහොමද දුවන්න ඕනේ? මිනිස්සුන් ඒ රේස් එක දුවනකොට ඒගොල්ලන්ව දිරිමත් කරනවා. ඊට පස්සේ පවුතුමා කියනවා මම ඒ දේ කරලා මගේ රේස් එක මම දුවේ නැත්තම් මට මොකද වෙන්නේ? ඒ නිසා මේ සෙනගව දිරිමත් කරලා ඔවුන්ව ශක්තිමත් කරලා ඊට පස්සේ මම මගේ රේස් එක මම දුවනවා. දුවන්නේ දිනන්න. පාවතුමා කියන එක්කෙනෙක්ට තෑග ලැබෙනවා. මට ඒ තෑග ලැබෙන්න ඕන. අපේ ඇදහිල්ලේ රේස් එකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපට ට්‍රයල් නැහැ. දන්නවනේ, අන්තිම රේස් එකට යන්න ඉස්සෙල්ලා ට්‍රයල් තියෙනවා. මට මතකයි මගේ තරුණ කාලේ ට්‍රයල්ස් තියෙනවා. මාසෙකට පෙර ස්පෝර්ට්ස් මිනිස්ටර්ගෙන් ගිහිලා ට්‍රයල් දුවන්න ඕන. ඊට පස්සේ ටයිමින් බලනවා. ඒකට පෙර ඉස්කෝලෙන් ට්‍රයල් තියෙනවා. ඒ ඉස්කෝලේ ට්‍රයල් වලට පෙර හැම ඉස්කෝලේ මේ ඒගලන්ට වෙනම කණ්ඩායම් තියෙනවනේ. ඒ කණ්ඩායම් වලින් ට්‍රයල් දුවනවා. සෝ ඒ කණ්ඩායමෙන් සමත් වෙන්න ඕන. ඊට පස්සේ තමාගේ ඒ තරඟෙන් ඔබ ජයග්‍රහණ ගන්න ඕන. ඊට පස්සේ ඒකෙන් ඔබගේ ඉස්කෝලේ කණ්ඩායමට යනවා. ඒකෙන් උත් ට්‍රයල් තියෙනවා. ඊට පස්සේ ඩිස්ත්‍රික් එකේ දුවන්න ඕන. ඩිස්ත්‍රික්ට ඉස්ලා පලාත් තියෙනවා. පලාතේ දුවන්න ඕන. ඒකෙන් ජය ගන්න ඕන. ඊට පස්සේ පලාතෙන් ජයරන් ඩිස්ත්‍රික් යන්න ඕන. ඩිස්ත්‍රික්කෙන් තමයි ක්වොලිෆයි වෙලා තමයි රටේ දේවල් වලට යන්නේ. කොච්චර ට්‍රයල් තියෙනවද? කොච්චර ප්‍රැක්ටිස් තියෙනවද? නමුත් ඔබගේ ජීවිත තරඟේ එක ප්‍රැක්ටිස් එකක්වත් නැහැ. එක ට්‍රයල් එකක්වත් නැහැ. අපි දුවලා බලමු. ඊට පස්සේ අවුල් යන දේවල් අපි ආයෙමත් හදමු. ඒව නැහැ ඔබගේ ජීවිත තරඟේ. ඔබට තියෙන්නේ එකම ෂොට් එකක්. එනිසා තමයි අපි අතීතයක අපි ගොඩක් පොරබඳින්නේ නේ. අපි අපේ අතීතය ගැන අපි ගොඩක් දුක් වෙන්නේ. අපි හිතනවා අපට ආයෙමත් ගිහිලා ආයෙමත් අතීතෙට ගිහිලා නැති වෙච්ච අවුරුදු දෙකක් තුනක් ආයෙමත් ගන්න පුළුවන් නම් අර දුවනකොට දිවෙන් පස්සේ අර අපි අර ක්‍රීඩකයෙක් හිතනවා වගේ මගේ පළවෙනි මීටර් 20 මම ඊට වඩා හොඳට දිව්වා නම් නැත්නම් ඒ ස්ටාර්ට් එක හොඳට ගත්තා නම් නැත්නම් අරයා අර මේ උලම්පාර එනකොට මම පොඩ්ඩක් ඇද්දා නම් එහෙම හිතනවා. ඒකත් එක්ක මොකද වෙන්නේ? ඊට පස්සේ ඊළඟ තරගයට යනවා. ඒ අධ්‍යක්ීමත් එක්ක ඒ අනිත් රේස් එක ඊට වඩා හොඳට දුව. නමුත් අපේ ජීවිත තරඟේ එක ෂොට් එකයි තියෙන්නේ. ඉපදුණා, මැරුණා, ස්ටාර්ට් ෆිනිෂ් එක ෂොට් එකක්. ඕ සර් ඉන්න පොඩ්ඩක්, මේක මම හරියට පටන් ගත්තේ නැහැ. මම ආයෙමත් ගිහලා පටන් ගන්න. ඒව චාන්ස් නැහැ. අද දවස, හෙට දවසේ, ඊයේ දවස,
අද දවස හරියට දිව්වේ නැත්නම් හෙට දවසේ කියන්න බෑ මම ඊයේ ගිහලා මම ආයෙමත් මේක හරියට කරන්න ඕන. බෑ එක ෂොට් එකයි ලැබෙන්නේ. ඒ නිසා තමයි පෞතුමා කියන්නේ දිනන්න දුවන්න දිනන්න. ඉතින් අපි බලමු මෙහි පෞතුමා මොනවද කියන්නේ. මෙතරම් ඉමහත් සාක්ෂිකරුවන් මේ විශාල සාක්ෂිකාර සේනාවක් අප වට වී සිටින නිසා. කවුද මේ සාක්ෂිකරුවන්? හෙබ්‍රේ 12 වෙනි පරිච්ඡේදයේ පෙර පරිච්ඡේදය තමයි හෙබ්‍රේ 11 වෙනි පරිච්ඡේදය. ඇදහිල්ලේ පරිච්ඡේදය. මේ සාක්ෂිකරුවන් කියන්නේ අපට පෙර ගිහිලා තියෙන සෙනගක්. ඒ සෙනග ඔවුන්ගේ තරඟේ ඔවුන් දිව්වා. වීරයන් වගේ දිව්වා. ඔවුන්ගේ තරඟේ දිව්ව දින්න තියාගේ ගත්ත ඇදහිල්ල මිනිසයන් වුණා. ඒ සෙනග gedara yanne nathuwa දැන් ඔබගේ සටනේ සාක්ෂිකරුවන් හැටියට ඔවුන් දැන් වාඩි වෙලා ඔබව දිරිමත් කරනවා. ඔබත් මේ තරඟය දුවන්න. ඔබ සුගදාස් ස්ටේඩියම් එකේ දුවලා තියෙනවා නම් නැත්නම් ක්‍රීඩාව ගහලා තියෙනවා නම් මම කියන්නේ සද්ද එච්චර සමායට අර ඔබගේ කණ්ඩායමේ අනිත් එක්කෙනාට කතා කරන එක එයාට ඇහෙන්නේ එච්චර විශාල අර හඬක්. ඇයි හැමෝම ඔවුන්ගේ කණ්ඩායම දිරිමත් කරනවා දුවන්න 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 හරියට දුවන්න. නැද රගර් මැච් එක ගහනවා නම් දිරිමත් කරනවා දුවන්න දුවන්න. තරඟ කරන්න තරඟ කරන්න අරග කරන්න බෝලේ ගන්න මේක පාස් කරන්න ඕම හැමෝම කතා කරනවා. ඒ වගේ වාතාවරණයක තමයි ඔවුන් අතර තමයි අපි දුවන්නේ. අපි තනියම දුවන්නේ අපි හිතනවා අපි තනියම දුවනවා කියලා. නමුත් අපි තනියම දුවන්නේ මේ පදේ අනුව අපට ඉදිරියෙන් ගිහිලා සිටින ජයග්‍රාහක සෙනග ඔවුන් දැන් ඒ අපිව සපෝට් කරන්න අපිව දිරිමත් කරන්න ඔවුන් වාඩි වෙලා අපට කියනවා දුවන්න දුවන්න දුවන්න. මේ සෙනග අතර මෝසස් ඉන්නවා, දාවිත් ඉන්නවා, යෝසපත් සිටිනවා, පේත්‍රස් ඉන්නවා, ගෝලිය 12 දෙනා ඉන්නවා, මරියා සිටිනවා, මද්ගල මරියා සිටිනවා, හැමෝම ඉන්නවා, පේත්‍රස් ඉන්නවා, යෝහාන් ඉන්නවා, හැමෝම ඉන්නවා. ඒ වගේ සෙනග ඔබ අපේ ඉදිරියෙන් පාස වර්ණන ඉන්නවා, පාස ගෝඩිනේ ඔක්කොමලා වාඩි වෙලා අපිට කියන මොකද්ද? දුවන්න දිනන්න දුවන්න. මේ තරඟයට ඇවිල්ලා කියන්න බෑනේ මට ලැජ්ජයි. අද බෑ, අද පොඩක් අවුල් වගේ. මේ පදවල අපිත් මම දකින තව දෙයක් තමයි මේක සාමාන්‍ය දිවීමේ තරඟයක් නෙමෙයි. එක පැත්තකින් මේක ධාවන තරඟයක් උත් නෙමෙයි. ධාවන තරඟ කියන්නේ මීටර් 100ක් මීටර් 200ක් ඒක ධාවන තරඟයක්. පටන් ගන්නකොට දුවන උස්මත් සමයට ගන්න එච්චර හයියෙන් දුවනවා. අන්තිම ලයින් එකට එනකන් දුවනවා දුවනවා දුවනවා. ඊට පස්සේ තමයි වැටෙන්නේ. ඒක ඒ වගේ විතරක් තරඟයක් නෙමෙයි. අනිත් පැත්තෙන් මේක මැරතන් එකකුත් නෙමෙයි. මැරතන් එක ඇතැක්ම 26ක් නේ. ඒක පොඩ්ඩක් ඊට වඩා පොඩ්ඩක් හිමිට දුවනවා. මීටර් 800ක් වගේ 1200ක් වගේ ඊට වඩා පොඩ්ඩක් හිමිට දුවනවා. মানে ඒකේ ඉවසීම ඒක තියෙන්න ඕන. ඒක හරියට දුවන ක්‍රමයක්ත් තියෙනවා. අන්තිම ලැප් එකට එනකොට හයියෙන් දුවන්න ඕන. සාමාන්‍යට වඩා ඒකට පොඩ්ඩක් ඒ ජවය තියාගන්න ඕන, ඒ ශක්තිය තියාගන්න ඕන. නමුත් අපේ ඇදහිල්ලේ තරංගය මේ දෙකම එකතු කරනවා. එක පැත්තකින් මේ පද කීපය කියනවා මේක ලොง ඩිස්ටන්ස් දුර තරංගයක්. හැබැයි ඒ වගේම කියනවා මේ දුර තරංගය හයියෙන් දුවන්නත් ඕන. සෝ ඇතලටික්ස් ක්‍රීඩාවල මම ආදර්ශයක් ගත්තනම් මම හිතනවා මේක මීටර් 400ක තරංගයක්. එක ලැප් එකක් සුගදාස ස්ටේඩියම වටේ එක ලැප් එකක්. අපි පොඩි කාලේ අපි පුහුණු කරා මීටර් 400 කියන්නේ දුර ගමනක්. ඇයි ළමයින්නේ? හැබැයි තරුණ කාලේ එනකොට ඒක ස්පීඩ් හයියෙන් දුවන්න ඕන. මීටර් 400ක් දුවන්න ඕන, මීටර් 100 දුවනවා වගේ මීටර් 400 දුවන්න ඕන.
පණ දාලා දුවන්න ඕන මීටර 400ක්. මම හිතනවා මේක තමයි හොඳම ආදර්ශය. එක පැත්තක් දුර තරගයක්. නමුත් අනිත් පැත්තෙන් දුර තරගයක් වුණාට ඒක හයියෙන් දුවන්නත් ඕන. කියන්න බෑ මම පළවෙනි මීටර 100 ගෝල්ෆස් ගිහලා අර නිකන් පොඩ්ඩක් ජොග් එකක් දානවා වගේ. එම බෑ ස්ටාර්ට් එකෙන්ම දුවන්න ඕන දිනන්න. මේ පද කීපවල කතුරුවරය අපට අවවාද දෙකක් දෙනවා. ඔබ මේකේ තරගය දුවන්න දුර ගමනක්. නමුත් ඒ වගේම හයියෙන් දුවන්න, නොකඩවා දුවන්න, දිනනකම් දුවන්න, දුවනකොට දුවන්න ඕනේ දිනන පිණිස. නමුත් ඒ වගේම මේ කියනවා කාරණා දෙකක් ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. පළවෙනි දේ තමයි කියනවා පහසුවෙන් අප වෙලා ගන්නා පාපයෙන් ඉවත් වෙන්න. හැම බරක් හා පහසුවෙන් අප පටලවා ගන්නා පාපයෙන් ඉවත් වෙන්න. කාරණා දෙකක් මම ෆස්ට් කතා කරන්නම් පාපය ගැන. අපි හැමෝම දන්නව නේ පාපය ගැන. ඔබේ ජීවිතේ කටයුතු කළ නොකළ යම් පාපයක් තියෙනවා නම් තරංගේ පස්වෙනි හයවෙනිවවත් එන්න බෑ. ඔබගේ තරගේ අවසන් කිරීමට පාපේ ඔබට ඉඩ දෙන්නේ නෑ. එනිසා තමයි නව ගිවිසුම කියනවා පාවුතුම කියනවා පාපෙන් පලා යන්න. හැංගි මුත්තන් සෙල්ලම් කරන්න එපා පාපෙත් එක්ක. මන්ද ඔබ එහෙම සෙල්ලම් කෙරුවනම් පාපේ අනිවාර්යෙන් දිනනවා. මම ළඟදී මම කිව්වා එකෙක්ට ඔබ මූද පැත්තේ ගියා නම් වෙරළ පැත්තේ ගියා නම් සමහර තැන් ඔබ දකින්න අර රතු කොඩි තියෙනවානේ. අයද රතු කොඩි කියන්නේ මොකද්ද? ගිලා නාන්න එපානේ. රතු කොඩිය දාන්නේ වතුර ගාවද නැත්නම් පාර ගායිනද? මොයි දන්නේ? ඔයලා දැකලා තියෙනවද වතුර ගාවද අර මේ රැල්ල ඇවිලා ඉවර වෙන තැනද රතු කොඩිය දීලා ගිලා දාන්නේ? නැත්නම් දාන්නේ අනිත් පැත්තේද? අනිත් පැත්තේ තමයි දාන්නේ. වතුර ගාව ගිලා දාන්නේ නැන්නේ. පාරේ කාර් එක පාක් කරලා වෙල්ලට යනකොටම රතු කොඩිය තියෙනවා. රතු කොඩියෙන් මූදේ නාන්න එපා කියන ඒ වතුර අවසන් කරන ඒ අතරත් ලස්සන හොඳ වැලි ඇති, ලස්සන බීච් එකක් ඇති, සෙල්ලම් කරන්න පුළුවන්. නමුත් කොඩිය දාන්නේ මේ පැත්තේ. ඇයි? වතුර ගාව දැම්ම නම් සෙනග සමහිත යන්නේ ගීලා පොඩක් කකුල දාන්න පුළුවන්. වතුර ගාවනේ අවවාදේ එන්නේ දුරින්. පාපෙත් එක්ක සෙල්ලම් කරන්න එපා. මම නිතර මතක් වෙන්නේ ලොට්ගේ ජීවිතය. කැඳවීම ආවේ ආබ්‍රහම්ට. ඒක තේරුම් ගන්න ඕන. අපි ලොට් ගැන පොඩක් බලනකොට අපි තේරුම් ගන්න ඕන කැඳවීම ආවේ ආබ්‍රහම්ට, ලොට් නෙමෙයි. දෙවියන් වහන්සේ කැඳවීම සමා වෙන ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ කැඳවීමට කීකරු වෙලා ඒ පොරොන්දුව සුවයගෙන ගියා. ලොට් ආබ්‍රහම්ව සුවයගෙන ගියා. ලොට්ටේ කැඳවීම ආවේ නැහැ. නමුත් ඊට පස්සේ දන්නවා ඊළඟ පරිච්ඡේදයේ ඕන ලොකු ගෝරියක් වෙනවා. පවුල් ගෝරියක්. ඇයි ලොට් ගේන්ඩේරු සහ ආබ්‍රහම් ගේන්ඩේරු දැන් පොඩ්ඩක් ගහ ගන්නවා. ඇයි ඉඩ මදි කියලා. දේවන් වහන්සේ ආශිර්වාද කරනකොට සමහරට අපි ගහ ගන්න පටන් ගන්නවා. ඒක වෙන කතාවක්, මම වෙන දේශනාවක් ඒක. ඕකේ කොමාරි රණ්ඩු වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ආබ්‍රහම් කියනවා ලොට්ට මේ වයස 100 ලොට්ට කියනවා ඔයා තෝරගන්න ඕනම තැනක්. ඔයා තෝරගන්න, ඊට පස්සේ ඔයා තැන ගන්න, ඊට පස්සේ මම තව තැනකට යන්නම්. දැන් ලොට් පොඩ්ඩක් හිතල බලලා කියන්න ඕනේ මේ මගේ මගේ අංකල් අවුරුදු 75 එහෙම කිව්වේ නෑ, එහෙම හිතුවේ නෑ. එයාගේ ඇස් පොඩක් එහෙම බලනවා. ඔන්න බලන්න ලස්සන භූමියක්. මම ඒ දේ මම ඒ තැන ගන්නවා කෙලිම අංකල්ට කියනවා. අංකල් මොකුත් කියන්නේ හරි ඔයා යන්න. බයිබලේ කියනද බලන්න කොහොමද මේ අපි මේ පාපෙත් එක්ක අපි සෙල්ලම් කරනකොට පොරා පොලිස් කරනකොට කොහොමද අපි පරදින්නේ කියලා.
ඒ පරිච්ඡේදයේ ඒ අන්තිම වාක්‍ය විතරයි කියන්නේ. ලොඩ් ගිහිල්ලා සාදම් සහ ගෝමරා ළඟ ගිහිල්ලා එයාගේ කුඩාරම දානවා. වෙන මොකුත් නැහැ. හැබැයි යට වාක්‍යයක් තියෙනවා, ඒ දවස්වල සාදම් සහ ගෝමරා පාපෙන් පිරි දෙවියන් වහන්සේව අසතුටු කෙරුවා කියලා. එච්චරයි. වෙන කතාවක් නැහැ. ලොඩ්ගේ ආකල්ප ගැන, ලොක්ගේ අදහස් ගැන මොකුත් කියන්නේ නැහැ. නමුත් ඊළඟ පරිච්ඡේදයේ සටනක් එනකොට සාදම් සහ ගොමෝරාගේ සතුරන් ඇවිල්ලා ඔවුන්ව කොල්ල ගන්නකොට කවුද උස්සගෙන යන්නේ? ලොට්. ඒ කියන්නේ ලොට් ඕනට වඩා ලං වුණාද? ලං වෙලා ඇතිනේ. නැත්නම් උස්සලා යන්නේ නැහනේ. ඊට පස්සේ තව පරිච්ඡේදයකට එනකොට දේවදූතයන් එනකොට කොහෙද ලොට් ඉන්නේ? ගේට්ටුව ගාව. දැන් එයා ගේට්ටුවේ, එයා ඒ නගරේ නායකයා. එයා දන්නේත් නැහැ පාපේ කොහොමද එයාව වට කරලා තියෙන්නේ කියලා, හිර කරලා තියෙන්නේ කියලා. එදා රාත්‍රියේ දේවතුන් ඇවිල්ලා කියනකොට මම මේ නගරය, අපි මේ නගර දෙක විනාශ කරන්න යනවන. දැන් ඊට පෙර ආබ්‍රහම් දෙවෙනස් දෙක ගනුදෙනු කරනකොට දෙවෙනස් කියනවා 10 දෙනෙක් හිටියා නම් ඇයි ආබ්‍රහම් ගනුදෙනු කරන්නේ? ලොට් කොහෙද ඉන්නේ? එළිය නෙමෙයි, ලොට් ඉන්නේ දැන් ඇතුලේ. දේවදූතයන් එනකොට ලොට් ඒ නගරේ නායකෙක්. ඒ රැට් ඒක රැක, ඒ පාපේ රැක්. ලොට් ඒ පාපටත් එකග වෙන්න යා ලෑස්ති. අන්තිමේදී නගරේ විනාශ කරනකොට ලොට්ගේ බිරිඳත් විනාශ වෙනවා. රතු කොඩිය තියෙන්න ඕනේ කොහෙද? නගරේ ඇතුලේ නෙමෙයි, නගරේ ගේට්ටු ගාව නෙමෙයි, තියෙන්න ඕනේ ගොඩක් ඈත. ඒ නිසා තමයි පාපෙත් එක්ක සෙල්ලම් කරන්න එපා. බයිබලේ කියනවා පාපෙන් පලා යන්න, දුවන්න. මන්ද පාපය කියන්නේ කවදාත් පාපෙත් එක්ක හතරවෙනි ස්ථානේ, පස්වෙනි ස්ථානේ ගන්නෙත් නැහැ, රේසකින් ඉවත් වෙන්න වෙනවා. දෙවනි කාරණාව, සියලු අවහිර බරක්. සියලු අවහිර බරක්. මේ කියන්නේ සමහරට මේක පාපේ නෙමෙයි. සමහරට ඔබගේ ජීවිතය යහපත් දේවලුත් වෙන්නත් පුළුවන්. සමහරට ඔබගේ පුද්ගලික අදහස් සිහින් වෙන්න පුළුවන්. සමහරට ඒක සම්බන්ධකමක් වෙන්න පුළුවන්. ඒක වැරදි නෑ කියන්න බෑ. ඒක වැරදි කියලා කියන්න බෑ. ඒක දෙවියන් වහන්සේ අස්වස්තු කරන දෙයක් කියලා එම කියන්න බෑ. මේවා සාමාන්‍යයෙන් ඔබගේ ජීවිතේ සාමාන්‍ය තියෙන්න පුළුවන් දේවල්. නමුත් මේකේ අදහස තමයි ඔබ දුවන විදියට බාධාවක් වෙනවා. ඒ මම කියන්නම් මගේ ජීවිත කතාවෙන් තව එකක්. සෝ කාලයක් ආවා මම රගර් ක්‍රීඩා ගහන්න ගියා. රගර් ක්‍රීඩා ගහන්න යනකොට මම ඇත්ලටික්ස් කරන විදියට මම දැන් මගේ ශරීරය එහෙම ඉන්න බෑ. එහෙම වුණා නම් පොඩි ටැකල් එකක් ආව නම් මගේ මම ඉවරයි. ඒ හින්දා මම වේට්ස් කරන්න ගිහලා මම බර දැම්මා. බර දාලා මම රගර් ගැව්වා. හොඳට රගර් ගැව්වා. හොඳටම සාතක රගර් ගැව්වා. අපේ කණ්ඩායම අවුරුදු 3ක් නොකඩව ජයග්‍රහණය වුණා. මැච් 45ක් දින්න එක මේකට. ඊට පස්සේ ලංකාවත් ඉදිරිපත් කරේ. ඔක්කොම හොඳට දිව්වා. නමුත් මට මතකයි එක දවසක් මම මේ අර CRNFC ග්‍රවුන්ඩ් එකේ ඉන්නකොට මගේ මාත් එක ඇත්ලටික්ස් දියුපු දෙන්නෙක් මම මුණ ගැසෙනවා. එක තරුණෙක්, අනිත් එක තරුණෙක්. සෝ අපි වීලු කරගෙන ඉන්නකොට එක්කෙනෙක් මට කියනවා ඔය බර දාලා තිනවනේ. සෝ බර දාලා තිනේ බඩ නෙමෙයි බර. හරිද? ඇතර ඒ වගේ මං කියෝ ඒක තමයිනේ රගර් ගන්නකොට බර දාන්න ඕනනේ. ඔයාට හයියෙන් දුවන්න පුළුවන්ද? මං කියෝ මට හයියෙන් දුවන්න පුළුවන්. අපි වගේ හයියෙන් දුවන්න පුළුවන්ද? මං කියෝ බලමු කියලා. සෝ අපි 3 දෙනා රේස් දුවනවා. එදා රේස් දුවනකොට මීටර් 100 ගණන් හිතන්නවත් බෑ. මගේ යාළුවා මාව දාලා ගියා මීටර් 20ක් තියලා. මගේ අනිත් යාළුවා තරුණයා, එයාත් මාව මීටර් 50 වෙනකන් මගේ ඉස්සරහින් ගියා. ඇයි? මගේ ශරීරය දැන් බර තිබුණා. ඒ බර අදාළයි රගර් ක්‍රීඩාවට, නමුත් අදාළ නැහැ දිවිල්ලට. සමහර බර, අපි පටවන බර, ඒ බර නිසා අපි දිනන්න බෑ. රේස් එක ඉවර කරන්න පුළුවන්, නමුත් දිනන්න බෑ බර නිසා. මම ඔබට අදහස් කීපයක් දෙන්නම්. මම හිතන මේ වනේ බර ඇතුළතින් පිළිකාවක් මෙන් වර්ධනය කරන සමාව දීමේ, සමා නොදීමේ තිත්තකම.
අපි සාමාන්‍යයෙන් සමා නොදීම කියන දේ අපි කවදත් කියන්නේ පාපයක් කියලානේ. අපි කියනවා දුර්වලකමක් තේරෙන්නේ නැහනේ. නමුත් අපි දන්නවා සමාදුන් නැත ඒක තිත්තකමක් වෙනවා. තිත්තකම කියන්නේ පාපයක්, සමා නොදීමත් කියන්නේ පාපයක්. නමුත් අපි ඔහොම කියන්නේ නැහැ. නමුත් ප්‍රථමයෙන් මේක පටන් ගන්නේ බරක් හැටියට. දෙවෙනි එක වෙන්න පුළුවන් ඔබගේ ජීවිතයේ ඔබ ගත කරන ඔබගේ ජීවිත කාලය තුළ ඔබ ගත කරන පුද්ගලයන් බරක් වෙන්න පුළුවන්. සමහර අයට හොඳ යාළු සෙට් එකක් ඉන්නවා අපි. නමුත් අපි දන්නවා අත්දැකීමෙන් සමහර අය ඔවුන්ගේ ඇදහිල්ල නැති කරන්නේ ඔවුන්ගේ යාළු සෙට් එක නිසා. අපි කියනෝනේ හොඳ ළමෙක් මොනාරි අනතුරක් වෙලා ප්‍රශ්නයක් වෙලා ඊට පස්සේ අවමංගල්‍යයට යනකොට මොකද අපි කියන්නේ දෙමෝපියෝගේ හොඳ හොඳ ළමෙක් පාස්ට. නමුත් එයාට හිටපු යාළු සෙට් එක ඉතින් ඔබගේ ජීවිතය ගත කරන පුද්ගලයන් ඔබගේ ආත්මික ජීවිතයේ ඉහළට උසස් විදියට ගොඩනගන්න පුළුවන්. නැත්නම් ඔබගේ ආත්මික ජීවිතය දුර්වල කරන්න පුළුවන්. ස්ටීවන් කෝවිනේ කිව්වේ ඔබගේ ජීවිතයේ අන්තිම ප්‍රතිඵලය රැඳෙන්නේ ඔබට ළඟින් ඉන්න පුද්ගලයන් පස් දෙනා මත. මන්ද ඔබ ඒ අය වගේම ඔබත් වෙනවා. ඔබේ ආත්මික ශක්තිය අඩු කරන සිතුවිලි රටා පුරුදු සහ ක්‍රියා කරම් ඒව බරක් වෙන්න පුළුවන්. සමහර හොඳ මිනිස්සු දැක්මවුල් නැත්තම් පරම්පරාවෙන් පරම්පරා එන නපුරු පුරුදු නැත්තම් දුර්වල ක්‍රියා ඒ වලින් ඇතට දුවන්න හැකියාවක් තිබුණා. දුවන්න විතරක් නෙමෙයි දිනන්න හැකියාවක් තිබුණා. නමුත් මේ සිතුවිලි රටා මේ පුරුදු සහ මේ ක්‍රියාකරම් නිසා දිනන්න බෑ. අවධානය වෙන තැනකට යොමු කළ හැකි හොඳ යහපත් කරුණු වෙන්නත් පුළුවන්. ඔබගේ අවධානය යේසුස් වහන්සේ වෙත නෙමෙයි. ඇයි? ඔබගේ ජීවිතයේ සමහරේට යහපත් කරුණු, අදාළ කරුණු, කළ යුතු කරුණු තියෙන නිසා ඔබගේ තරඟය අවසන් කරන්න පුළුවන්. නමුත් කවදාවත් දිනන්න බෑ. මන්ද මේ තරඟය කියන්නේ දෙවියන් ඔබගේ ජීවිතේ දෙවියන් වහන්සේගේ කැමැත්තනේ. නමුත් දෙවියන් වහන්සේගේ කැමැත්තට රේස් ලයින් එකක් තියෙනවා. අපි දුවනවා අපේ එක. ඒ නිසා අපි රවුමක් ගාලා කොමාරි එයි අන්තිම දක්වා. නමුත් දිනන්න නම් ඔබේ ජීවිතය සඳහා පුද්ගලික අභිලාෂ දෙවියන් වහන්සේගේ කැමැත්ත සමග ගැටිය හැක. මේ මගේ ආසාවන්, මගේ ජීවිතේ මට තියෙන ආසාවන්, මට තියෙන ඉලක්ක, ඒව දෙවියන් වහන්සේගේ පරමාර්ථ, ඔබේ ජීවිත දෙවියන් වහන්සේගේ පරමාර්ථයත් එක්ක එකඟ වෙන්න බැරි නම් ඒව බරක් වෙන්න පුළුවන්. සෝ බරක් කියන්නේ මොකද්ද? මම රේස් තරඟයට එනවා, ඔක්කොමලා එනවා, ඒ හරි රේස් සපත්තු අඳිනවා, හරි රේස් කිට් එක අඳිනවා. මම කොහොමද එන්නේ? මම එන්නේ මේ වගේ කළු ෂූස් දාලා. බෑග් එකක් සිස්ටර්ගේ බෑග් එක දෙන්න පොඩ්ඩක් මට. දෙන්නකො පොඩ්ඩක්. මම කියන්නම්. හරිද? කවුද එන්නේ මීටර් 100ක් මෙහෙම දුවන්න? දුවමු හුසෙන්. හුසෙන් බෝල්ට් දුවමු. කවුද ඔහම දුවන්නේ? අපි ඔක්කොමලා හිනා වෙනවනේ. අවංක වෙන්න. මේ වගේ බර අපේ ජීවිතවල තියෙනවා. ඒ නිසා තමයි අපිට කවදාවත් දිනන්න බෑ. මේ පදවල අපේ ජීවිත පරමාර්ථ ගැන කියනවා, අපේ ජීවිත පරමාර්ථ වලට තියෙන බාධා දෙක කියනවා, ඒ වගේම මේකට විසඳුමක් කියනවා. අන්තිමට මෙහි කියනවා ඔබේ ඇස් යේසුස් වහන්සේ දෙසට යොමු කරන්න. පළවෙනි පියවර එහා මෙහා බලන්න එපා. දැකලා තියෙනද කොහොමද මේ ඔයගොල්ලෝ දැකලා තියෙන හුසෙන් බෝල් දුවන විදිය? මම දිනනවා. ඊට පස්සේ මෙහෙම ඉන්නවා. දැකලා තියෙන අන්තිම මොහොතේ යගේ ඇස් බලනවා ෆිනිෂ් ලයින් එක. දැකලා ඊට පස්සේ යගේ හිස් නමනවා. ඊට පස්සේ දුවනවා. ආයිම දකින්න ඕනේ.
එයා පළවෙනි මීටර් 25 දුවනකොට ඉස්සර බලන්නේ. මන්ද එයා දන්නව කොහෙද එයා දුවන්න ඕනේ කියලා. මොන දිශාවටද කොහොමද දුවන්නේ කියලා ඒ දර්ශනය එයාගේ හිතේ තියෙනවා. මම බොරු කියනවා නම් ගිහලා බලන්න YouTube බලන්නකෝ ගෙදර ගිහලා. හුසෙන් බෝට් වල දාලා බලන්න කොහොමද එයා දුවන්නේ කියලා. එයා මෙහෙම ඉන්නවා එයා එයා මේ ඒ තැනට එන්න ඉස්සෙල්ලා එයා බලනවා. එයා බලලා ඊට පස්සේ එයාගේ හිස් නමනවා. ඊට පස්සේ පළවෙනි මීටර් 25 තිය එයා බලන්නෙත් නැහැ. ඇයි? ඒ දර්ශනය එයාගේ හිතේ තියෙනවා. ඔබේ ඇස් යේසුස් වහන්සේ දෙසට යොමු කරන්න. මන්ද බයිබලයේ කියන මේ පද දෙක කියනවා යේසුස් වහන්සේ ඔබේ ඇදහිල්ලේ කතුරුවරයා. පටන් ගැන්ම යේසුස් වහන්සේ. ඊට පස්සේ කියනවා යේසුස් වහන්සේ ඔබේ ඇදහිල්ලේ පෝෂකයා. පැවතීමත් එන්නේ යේසුස් වහන්සේගෙන්. ඔබේ ඇදහිල්ලේ පරිපූර්ණය අවසානයත් යේසුස් වහන්සේ. ගමන පටන් ගැන්ම, ගමනේ පැවතීම, ගමනේ අවසානය යේසුස් වහන්සේ. ඔබගේ ඇස් යේසුස් වහන්සේ දිහා ඔබගේ ඇස් යොමු කරන්න. එයාට මෙයාට බලන්න එපා. මතකද පේත්‍රස් කුණාටුවේ මැද්දේ ඇවිදිනකොට ඔකම හොඳයි. නමුත් මොහොතකට ඇස් අනිත් පැත්තට. කොල්ලෙක් වෙන්න පුළුවන්, කෙල්ලෙක් වෙන්න පුළුවන් තරුණියෝ. තමගේ අධ්‍යාපනය වෙන්න පුළුවන්, තමගේ රස්සා වෙන්න පුළුවන්, තමගේ යාළුවෝ වෙන්න පුළුවන්, දෙමව්පියෝ තමගේ අදහස් වෙන්න පුළුවන්, මොන දේ වුණත් ඇස් යොමු වීම අනිත් පැත්තට යනකොට තරංගය පරදින්න පටන් ගන්නවා. මේකත් එක්ක මම අවසන් කරන්න. මට මතකයි මැරතන් ක්‍රීඩාව දන්නවද කොහොමද ඒක පටන් ගත්තේ? මට මතකයි ඒ කතාව මට මතක් වුණා. අර මේ කතාව ෆිලිපයිඩිස් කියලා මිනිස්සෙක් හිටියා. මැරතන් වල යුද්ධයක් යනවා. ග්‍රීක හමුදාවයි පර්ෂියන් හමුදාව. ඔව්. මේ තරඟයේ ග්‍රීක හමුදාව දිනනවා. නමුත් මේ ෆිලිපයිඩිස් එයා දකිනවා එක පර්ෂියන් නැවක් යනවා ඇතන්ස් කියන අගනුවරට. ඉතින් මේක රැවටීමක් හැටියට නැව යන්නේ නැනේ අගනුවරට දින්නේ නැත්තම්. එයා දකිනවා මේ නැව යනවා අගනුවරට. ඒ නිසා ෆිලිපයිඩිස් මරතන් කියන භූමියෙන් එයා දුවනවා ඇතන්ස් නගරයට. කිලෝමීටර් 70ක්ම 26ක් කිලෝමීටර් 40ක් එයා දුවනවා. එයා කියනවා එයා නොකඩව දිව්වා, වේගෙන් දිව්වා. අන්තිමේදී හැම බරක් අයින් කරන පිණිස එයාගේ ඇඳුම් පවත් ගැලෙව්වා. ඇඳුම් පවත් ගලවලා මේ ෆිලිපයිඩිස් ගිහිලා එයා දුවනවා 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 දුවනවා. හයියෙන් දුවනවා, වතුරක් නැතුව, තප්පරයක්වත් මේ නිදාසක් ගන්න නැතුව, හාන්සිවෙ නැතුව එයා දුවනවා, නොකඩව දුවනවා. අන්තිම මොහොතේ එයාගේ ඇඳුම් පවත් එයා ගලවනවා. ඇයි? එයා සටන් භූමියේ හිටියේනේ. හැම දෙයක්ම අයින් කරගෙන එයා දුවනවා, නග්නව දුවනවා. එයාගේ අගනුවරට කියන්න පණිවිඩය. මෙයා දුවලා අගනුවරට ගිහිලා රජමාලිගාව ළඟ එයා හිටගෙන ඊට පස්සේ එයා කෑ ගන්නවා අපි දිනුම් කියලා. එහෙම කියලා ඊට පස්සේ එයා මැරෙනවා. එච්චර මා හයියෙන් දිව්වා. සමහර කියා අයියෝ අපරාදෙනේ, මැරුණානේ. මේක උනේ ක්‍රිස්තුස් පූර්වයේ 400 දෙ කොයිද? නමුත් තාමත් ඔලිම්පික් ක්‍රීඩා එනකොට අපි එයාව මතක් කරගෙන මිනිස්සු මැරතන් තරඟයක් දුවනවා. ඒක තමයි කියන්නේ උරුමයක් කියන්නේ. දුවන්නේ දිනන්න. එදා ඒ මනුෂ්‍ය පිළිපැඩිසියා දින්නා. දැන් ඒක සාමාන්‍ය ලෝකයේ තියෙන තරඟයක්. අපේ තරඟේ ආත්මික තරඟයක්. ස්වර්ගයට යන්න යනකොට දිනන් දිනලා යන්න ඕනේ. මේ කාරණා දෙක ගැන ප්‍රවේසම් වෙන්න. ඔබගේ ජීවිතයේ පාපයක් තියෙනවා නම් මම ඔව හොයලා බලන්න යන්නේ නැහැ. මම පොලිස්කාරයෙක් නෙමෙයි, මම එඬෙරෙක්. නමුත් ඒව ගැන ගනුදෙනු කරන්න, ඒව තියාගන්න ඉඩ දෙන්න එපා. දෙවන, ඔබගේ ජීවිතයේ යම්කිසි බරක් තියෙනවා නම් ඒවත් අත්හරින්න. මන්ද ඔබ දුවනවා නම් නැත දුවන්න එපා. නැත්නම් හාන්සි පුටුවක් අරගෙන තේ කෝප්පයක් අරගෙන පැත්තට වෙලා දුවන්න දුවන්න කියලා කියන්න පුළුවන් අනිත් අයට. ඊට පස්සේ ඔබ අපායට යන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒකත් විනෝදයක් නේ, කමක් නැහැ. හැබැයි දුවනවා නම් මොකටද නිකන් දුවන්නේ? දුවන්න දිනන්න. මේ අවුරුද්ද අනුග්‍රහය වසරක්.
මොන දුකක්ද අපේ අනුග්‍රහය අත්දැකේ නැත්තම්? අපි යාඥ කරමු. ස්වාමිනේ, මේ උදෑසන ඔබ වහන්සේගේ වචනය අපේ ආත්මතක ගනුදෙනු කරන පිණිස අපේ හදවත් විවෘත කරනවා. ස්වාමිනේ, ඔබ වහන්සේම දන්නවා අපේ ජීවිතේ තියෙන දේවල්, තියෙන කාරණා, තියෙන පොරබැදීම්, අපේ ජීවිත තුළ තියෙන පාප, රහස් පාප, අපේ ජීවිත තුළ තියෙන අනවශ්‍ය බර. ස්වාමී, මේ ජීවිත තරංගයේ භයානක විදියට දුවන අයට ස්වාමී ඔබ වහන්සේ කතා කර මැනව, දුර්වල විදියට දුවන අයටත් කතා කරන මැනව. මන්ද අන්තිමේදී ස්වාමිනේ අපිට දිනන්න හැකියාව තිබෙනවා අපේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ. අපේ ජීවිත තරඟ අනිවාර්යෙන් දිනන පිණිස ඔබ වහන්සේ අපිව ස්ථානගත කළ තිබෙනවා. ඒ නිසා ස්වාමිනේ අපි දිනු නැත්තම් අපි දවසක් දුක් වෙයි. ඒ නිසා ස්වාමිනේ ඒ දේ වලින් අපිව වළක්වන පිණිස ඔබ වහන්සේගේ වචන කරන කොටගෙන අපේ හදවත් වලට කතා කර මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ඔබ සුදානම යේසු පිටයි. අපි තාමත් අනර්ග පණිවිඩයක් ඇසුවා. අපි වාසු කරන පාපෙන්, ඒ වගේම අපේ ගමන අඩාල කරන්නා වූ, අපේ ගමන නතර කර දමන්නා වූ සමහරක් බර, ඒ කොහොමද අපි ඉවත් කරගෙන දිවීම කෙලවර කරන්න කියලා අපි අනර්ග පණිවිඩයක් ඇසුවා. ඉතින් මේ දෙවියන් වහන්සේගේ වචනයත්, මේ අනර්ග කාලයත් ඔබ හැම කෙනෙක්ටම අපේ කිතුණු දිවියට, අපේ ඇදහිල්ල ගමනට ආශිර්වාදයක් වෙන සේක්වායි කියලා අපේ යාඥාව නිතරම ඔබ කෙරේ පවතිනවා. ඉතින් නැවතත් ලබන සතියේ අපි සමග සහභාගි වෙන මෙන් අපි ඔබගෙන් ඉල්ලා සිටිමු. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. සිළු දිනාට යේසු පිටයි.